hàngụhangă đề Đâmăng đâm bằng đâm mangă đềânhangânhangă đề බුදුදන් දම්මන් සංගංවන්දේ බුදෝසරනවේවා සදහම් සරනවේවා සගසරනවේවා මෙතුම්සාරනිින් ජායම වේවා ගෞරෝණය හාමුදුරුවන් වහන්සේගේ අවසරයි සැදැහවත් වාසනාවන්ත පින්නතුනි ධර්මාස්තරවනිට පෙර පින්නතුන් මුලින්ම පංචිසිරය සමාධංවන්නට සූදානංවන්න ය සඳහා නමස්කාරී කියන්න. बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्गं शरणं गच्छामि द्वितीयं बुद्धं शरणं गच्छामि द्वितीयं पि धम्मं शरणं गच्छामि द्वितीयं पि सङ्घं शरणं गच्छामि ම් බද්धං सනangaම ම් धම சangaම සග சගම නාතිපාතාවේරමණ සිකහපදං සමාධමී අදින්නදානවරමනි සිහපදං සමාධමී ආමි සුමිජචාරවරමන සිකා පදං සමාධමි මुසාාවදහවරමන සිකා පදං සමාධියමි ුරමේරය මජ්‍ය පමාද්ටනාවරමනේ සිකහපදං සමාධයාමි තිසරනන සන්දිං පංචසිීලන්දමං සාදුुකං සුරකිතංකත්වා අපමාදන සම්පාදේත සමන්තා චක්කවාලේ සු වතරාගජන්තුදේවතාන් සද්ඩම්මංමනිරාජස්ස සුනන්තෝසගමොක්ගඩම් දම්ම සවනෙ කාලු අයම්බදතन දම්මසවනෙ කාලු අයම්බදත දම්্මසවනෙ කාලෝ අයම්බදන්ත நमතන්ස බගේವතුು વહතුો சමා සබಡස නमතන්ස බগವතුು વহাතුો சමා සබডස නතන්ස බগವතුು વহাතුો சමා සබಡස මහාසලායත නංබෝභික්හවේදේසෙ සාවිී ත්‍රංස්වනාාත සාධකං මනසකරෝතභාසෙ සාමීති. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සැදෙහවත් වාසනාවන්ත පින්නතුනිි अमेका एक साज්‍යනभाद කैලිපोर्निया प्रාන්ते ही रि්මंड ही पිහිटी बर्कල බෞද්ධ විහාරස්थානය හි मासකව සිදුකරන ල් වැඩසට හන නිमिති කරගෙන नेමාස ही පिං අමවිदයට සිදුකෙරන සध्याයාම ही ධर्මදේශනාවයි මේ සිදකරට බලාපुරත්තු වන්නේ. ති පල हिම අප पुनण්‍යාनमදනා කළයුතුයි ගෞरोෝनय ස්वाමීन වහන්සේට ගෞරවනීය කහටරුපපේ විමලරතන හාමුදුරාන් වහන්සේ නේ පංකාම මැනවින් සංවිධානය කරලා පින්නතුන්ට ධර්මස්තර්වණය කරන්නට අවස්ථාව සල සසාද්දීම පිළිබඳව. ඉතිං ඔබ බොහෝ දෙනෙකුට උන්වහන්සේ කල්්‍යාන මිත්‍රත්තයෙන් පිහිටවෙනවා. ස්වාමීන් වහන්සේල බොහෝ දෙනෙකුට උණුහන්සේ සහෝදරත්තයෙන් උපකාර කරනවා විසේසෙන් ම අපටත් අප මහනවේක්්‍ය මුල්කාලි පටම් උන්වහන්සේගේ ඇසුර ලැබුණා උන්වහන්සේ අප කෙරෙහි තාම කරුණාවෙන් කටයුතු කරපු ස්මින් වහන්සේ නමක් න්හන්සේට අප ගෞරවය දක්වමින් ආසිර්වාද කරමින් ධර්මදේශනාආරම කරන්නට බලාපොරොත්තුවන්නේ. අද පින්නතුනි අප ධර්මදේශනාවට මාතෘකාවාසයෙන් තෝරාගත්තේ, ත්‍රිපිටකයෙහි මජ්්‍යිහෙම නිකායෙහි එන, මහා සලායතනික සූත්‍රයයි. තිං අපේ ජීවිතය සම්බන්ධ ඉතාම වැදගත් කරුණු රැසක් අනාවරණය කෙරෙන බුදුදහම මේ ඉගැන්වෙන මෝලෙක ඉගැන්වීම් රැස එකම ස්ථානයක ප්‍රකට වැනි ස්ථානයක් වසයෙන් මේ සූත්‍රය අපට පැහැදිලි කරන්නට පුළුවන්. පින්නතුන්ට මේ සූත්‍රය ශත්‍රවණය කිරීමෙන් ඔබේ ජීවිතයට ලොකු ආලෝපයක් සරසා ගණට පුළුවන් වි විධ පැති තේරුන් අනති අනවස්ථාව. එති මේ සෝතරෙන් අප ධර්මස්ත්‍රමට කරන්න කලින් සුල්වලාවක් ක අප මෙ සිත වඩලාේ විසිරල්ලා තියන සිතේ කාරමුණකට ගැනීමට අප ක්‍රියා කරමු ඉති අප මෛත්‍රය බාන වඩලා ලවපුරාම වෙසෙන විධාකාරෙන් ලෙඩදු කලින් ප්‍රීඩාවට පාත්ල සිටින යකවිදිය දුකරදරවලින් දුකට පත්த்திලාන්න අප මන සත්වයන් කෙරෙහි තාම මෛත්‍රයෙන් අපි මෙ සිත පුහුණු කරමු මෙලෙස මෙස් සිත ජනිත කිරීමෙන් ලබාගන්නා වූ කුසලේ බලෙන් එහැම දෙනාම සුවපත්වත්වා කියන පරාත්ථනාව අප ඇතිකරගනිමු පින්නතුන් සිටිනාසනේම පහසුවෙන් වාඩිවෙලා මදබේලාවක් සිදු කෙරන මේ මෛත්‍රී භහාවනාවට සම්බන්ධ වන්නට ශරියරයේෙස හැලුවෙන් තියාගෙන උුවන් අත උඩින් දකුණු අතතියාගෙන දෑසාඩවන් කරගෙන හෝ වසාගෙන අප මෙස් සිත පුහුණු කරමු නා්‍යයාශරිතව හිතතියාගන්න බර්තමානය තුළ නාසියාශීතව හිරතියාගනිමින් ශරීරයගැන අවධානෙන් අප මෙ සිටිවිල්ල පුහුණු කරන්න බලාපපුොරොත්තු වන්නේ. මෙම නිවසේ සිටනැසයලු සදත්වයෝ නිෙදුක්ම් වෙත්වා निरोगी स्वपद् स्वपन्त्वन्त्वा शान्तः स्वयट पन्त्वन् त्वा मेमनगर ये सिटि न शिलु सन्त्वयो निदुक्ं व्यत्वा निरोगी वेत्त्वा स्वपन्तव्यं त्वा කාන්තස්ුවයට පදතුවෙදතුවා මෙම ජන පදයෙහි සිටිනැ සියලු සදත්වයෝ නිදුකං වෙත්වා निरोगी निरोगीव्य स्वफन्त्वन्त्वा शान्तयटन्त्वन्त्वा मे मरटे हि व्यसेन शियलो सन्त्वयो निदुक्ं वेत्त्वा निरोगी वेत्त्वा स्वपन्त्वा සන්තස්ුවයට පදතුවෙතුවා මුළුලොවේහි වෙසන සියලු සන්තුවයෝ නිදුකම් වෙත්වා නරෝෝගී වෙත්වා ස පදන්වෙතුවා ශාන්තස්ුවයට පදටවෙතුවා ලෝවෙෙසිසිලු සක්වන් මගේ මඥාතිීන් මගේම දරුවන්සේ දකිමින් ඒ හැමට මා මෙස් සිතින් සෙත් පතනවා හැම දෙනාම සුව පත්වෙත්වා දුකෙන් මිදෙත්වා දෙනෙන් දෙන දියුණුවට පත්වෙත්වා උතුම් ශාන්ත සුවයට පත්වෙත්වා කෙන පැතුමෙන් ඒ හැමට මා මෙස් සිතිං සෙත් පතනවා වෙන්තුවා සෞසත හැම කල් නිදෝකි පතුන්තුවා සැපතට සමගීවමනිකි වෙන්තුවා සෞසත හැම කල් නිදෝකි පන්තුවා සැපතට සමගීවමනිිකි වෙටන්තුවා සෞසත හැමකර නිදුකි ප්‍රතන්තුවා සැපතට සමගීවමනිිකි සාදෝ 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 ගෞරවනී හාමුදුරුවන් වහන්ස සැදහැවත් වාසනාවන්ත පින්නතුන ඉතිං පිණතුනගේ ජීවිතයට සද්ධර්මය ලැබෙන අවස්ථාව ඉමහාස්්‍රද්ධාවෙන් මේ අහන ධර්මය ශ්‍රවණය කරලා සිතහ දරාගෙන හැකිතාක් දුරටඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්නට උත්සාහ ගනිමු අධප සාකච්ඡා කරන්නේ මජ්‍යමනිකායෙහි මහා සලායතනික සෝත්‍රය. මේ සෝත්‍රය අන්ස කිහිපිකම වැදගත්වෙනවා ඉටහේතුව තමයි බුදු දහමේ ගැ ප්‍රධාන ඉගැන්වීම රැසක් මේකම සෝත්‍රරය තුළ අන්තරගත වෙරාතියෙනවා. එකාතකින් ඇස කණනා සාදී ආයතන ගැන උගන්නනවා එකතම මෙහි ප්‍රධානතුම තේමාව සලායතනික කියන්නේ එකයි ආයතන හහාය ගැන්න. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ ආයත නහාය ගැන පැහදිලි කරන සූත්‍රය. අපේ ජීවිතයට ප්‍රධාන වස්සයෙන් සම්බන්ධ ඉන්ද්‍රිය ගැන කතා කරන සූත්‍රය. එවිතරක් නෙවෙයි මේ ඉන්ද්‍රීවට ගෝචරවන රෝපාදී අරමුණු පිළිබඳව. චක්කු විඤ්ඥානාදී වි්ඥානහාය පිළිබඳව. ඒවාගේම චක්කු සම්පස්ස යාධස් පර සහය ගැන ඉළඟටි චක්කු සම්පස්ස වේදනාදී වේදනහය පිළිබඳව මේ සූත්‍රයෙන් පැහැලි කරනවා. එක මනක් නෙවෙයි මේ සූත්‍රයෙන් චතුරාර් සත්‍ය ගැන පැහැදිලි කිරීමක් කරනවා.ඒ අතර විශේෂෙන්ම බුදු දහමේන මූලිගේි ගැනම් සියල්ලක්ම වෙනත්යදීගින් කියනව නං සත්තිස් බෝධි පාර්සික ධර්මම සත්‍රය තු ළන්ත්‍රරගත වෙලාතියනවා. රය පගි ර්ගගේ ගැන විශේසිින්දක් වනතරයේදී යම්කිස්කෙන කායස් පගි මාර්ගය පිළිපදිනවානම් එතැනැත්තා තුළ සතර සධි පට්ටහනය සතර සම්යයක් ප්‍රධාන වීරිය සතන රිද්ධිපාද පංච ඉන්ද්‍රිය, පංච බල සත්බෝජ්ජංගාදී මේ ධර්මතා වැඩින හැටතුන් අවසානයේදී විද්‍යා මිමුක්තිය ශක්ෂාත්වන හැටිත්න් සූත්‍රය තුළින් පැදිි කරනවා. එනිසා අපට අපේ ජීවිති යාලෝ පොන් කරගාණිට මේ සූත්‍රයෙන්ල පකාරයක් අපට ලිෙන. බුදුරජාණන් වහන්සේ මුලින් සඳහන් කරනෝ මහා සලාහිතනිකං වුවෝ බික්හවේදේසි ස්සාමී ත්‍රං සුනාත සාධකං මනසි කරෝති කියලා. මහනෙන් මමඔබට මහා සලායතනික ය දේශනා කරනවා නැත්තං ආයතනහය ගැන දේශනා කරනවා අන්න ඒ මැනවින් අසාධරාගන්න කියලා අනුශාසන කරනවා. ඉන්නතුනි ඔබත් මාත් මේ ජීවත්තෙන්නේ තාම සංකීරණ ජීවිත කාලයක. මුළු ලෝකයම ලෙඩ දුොක්වලින් වෙලිය සිට අනවස්ථාවක බොහෝදනෙක් ළඟම ඥාතිං ලෙඩවෙලා නැත්තං මරණයට පත් වෙලා ඉන් අවස්ථාවක තමයි ඔබත් මාත්ම ජීවත්තෙන්නේෙන්. මුළු ලෝකයම විසාලා මහනුවරක් වෙලා. අද නොමලගියයක් හොයාගන්න බැරි තරමට බොහෝ නිවෙස්සල ඩ දක්මරන හල වෙච්ච කාලිකායි බත් මත්ම ඉන්නන්නේ. බොහෝ ජනා ජීවිත අසරන භාවිට පත්තිලායින්නේ. එහත් පින් උත්තු ාපතිේරුන්ග යුතුදයක් තිෙනවා. බුද්දෝත්වාාද කාලෙක පපදිචෑ හැටියට විසේසිෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්රමය අහන්නට අවස්ථාව ලැබිකි විටි සක්තිදියට අප අසරනව මියයන නෙවේ අපට බුදුහාන්දුරු කෙනෙක් පහල වෙලා තියෙන්නේ. බාගතුන් වහන්සේ ධර්ම දේශනා කළයාපට අසරනව, රණයට පත්ටවන් මරණයම් පසේ දුගතිගමී වෙනටවත්නෙවෙයි. අපේ ජීවිත අවසානය දක්වාම සැන්සීමෙන් ජීවත්තානටත් කුමන ආකාරය ජීවිතානතුරකිම්මිය ගියත් किසිදාක මරණනයම් පස්සේ දුගතිගාමී නොවෙන ලෙසත්න් මාර්ග්‍යයක් පෙන්නලා පට අවබෝධ කලද්දීලයි ඒ උත්තමයන් වහන්සේ නෙද්කපාගත්ත. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් සද්ධර්මය වසර දෙහ ප ක අධික කාලයක් ඇයුත්තුම ලංවාාදී යුතු මහරතන් වහන්සේලා විශේෂය මහාකාශ්‍යව මහරාතන් වහන්සේගේ දුරදක්ා නෝනෙෙන් ස්ථාපිත කරපුෝ මේ සද්ධර්මය තුළ අපටළ කෝරැකවරණයක් ලැබිල තියෙනවා. අන්නේ නිසාප දිනපතාම මේ ජීවිත අභියෝග හමුවෙහි අපේ සිත දීනවනාකාරයට පුසලේ වැඩි වෙනනාකාරයට අප කටයුතු කළයුතුයි. බ නිසේ ඩි ටියන් ඉන්නවනන් මේ කාලෙ හොඳවටයටට සලකන්න. අම්ම තාතිීන වනං ඔබේ දෑතිම්ම යයට උපස්ථාන කරන්න. දරුවන්ට වෙන දත්පඩා මෛත්‍රරයෙන් කටිතු කරන්න දරුවන්ට නිවසේ සෝදානන්ක නාහාර පානටික ඉඳම්ම ඉතාම මෛත්‍රරයෙන් එයගෙන කටිතු කරන්න ඔබට සෞඛ්‍ය පහසුකං වෛද්‍ය පහසුුවංങ ලබාදන වෛද්‍ය කාර මණ්ඩල ගැන ඉතාම මෛත්‍රයෙෙන් මේ කාලය තුළ කටිතු කරන්න. ට නිවසේවාසය කරන්නට උපකාර කරන ආරක්ෂකන්ස අත්‍යවාස සේවාසපයන හැමදිනා කිරහීම මෙ සිතදිනු කරන්න. ඔබේ ළගම ඥාතියකෝ හිතවතෙක් අපහසයෙන් ඉන්නවනම් දුකට පත්තිලාහිනවනං හැකයාකාරෙන් ඔබත් සෞඛ්‍යරක්ෂි ආරක්ෂාවෙන ගමම් යට පුළුවන්තරම් මේ කාලයතුළු දව කරන්න. ඔබේ නිවස උදේසන බදුජාණ වහන්සේවනේ තැංව දරුවක් කරි පූජ කරල සම්බුද්ධ පූජාපාත්න්න. නිවසෙහි දෞසක වරක් රී නිවසයෝ ඇ ක්ক্ষොමරැස්වෙල විනාඩි දහයක් හෝ පංචසිලය සමාදන් වෙලා බුද්ධමන්දනාම කරලා මයිත්‍රී භානා වඩල දෙවන්ට යාාතින්න පින්ංව මෝදං කරන මේ කාලಿ. ඒවාගේ මිල සේසයෙන් නිවසෙහි රතන සූත්‍රය කಣ නි මෙතු සූත්‍රය සජ්‍යාන කරන්න පුළුවන්න්නං ඒ කඔබට වඩාක්මානි සංසදායි වෙනවා. එ අතර දින තාමෝභ කරන පින්ංකම්. ඒ කාලිය තුලම න හැම දෙනා කකිරහිම කරුණාවෙන් අන මෝදන් කරන්න. බොහෝ දෙනෙක් මිය ගිහිල් ලාසරනව පින්ම් බලපුුරෘත්තිංන්ගේ න අවස්ථාවකයිමේ ඉන්නේ. ඉතින් ඒයටඇැමිට ලළඟම ඥාතියෙක් පින් අන මෝදන් කරන්නවත් නැති මහොතත්මයක. ඉතිං ඔබට සිද්ධ කන පින්ංකාගේ හැමෙනනා කෙරහෙම පොද අන ෝොදන් කරලා මිය යනයත් ඔබට සුවපත් කරන්නට අවස්ථා ලබෙනවා. ඉති ඒටතු සුද්ධ කරන ගමන් අප අපේ ජීවිතවට උපරීමම රැකරනය පිලබගන්න ඕන. ධදාානෙන් ආරම්භ කරනේ සදහම්මාවත සීලෙන් ඔපොවත්වෙලා සමාධියෙන් මෛත්‍රී භහාවනාවෙන් වඩාක්ම පිවිතුරු වෙලා ප්‍රඥාවෙන් බැබලීමට පත්්‍යනාකාරයට අපේජීවිත සකසාගන්නට ඕන. අපේජීවිත වටිනාමදේ නුවන ප්‍රඥාව බහතුන් වහන්සේ නිසය දේශනා කරන්නේ පඤ්ඥා නරානංලතනං මනුෂ්‍යඩතියන උතු මරත්නය මැනික ප්‍රඥාව නුවන කියලා. අප්‍රධාන සෝභිණී පඤ්ඥා කියල කියනවා අපේ ජීවිතය ලස්සනවෙන්නේ බබලන්නේ ප්‍රඥාාවෙන් කියලා. ඊලාන්ට සඳහන් කරනව පഞ්ඥාය පරිසුද්්‍යති ඒ ප්‍රඥාවෙන් තමයි අපේ පිරි සුදුභාවය ආධ්‍යාත්මික පාරි සුද්දධත්තේ ප්‍රාගාධයක්කුසල මූලවලින් කෙ සමුදවාගානට තියනෙ මාවතව දිර සඳහන් කරන්නේ. ප්‍රඥාව දීනු කරලීම. තිං මෙන්න මේ ප්‍රඥාව දියනු කරලීමට හේතුවන ඉතාම වැදග සෝත්‍රයක් තමයි. අදපම මේ සාකච්්‍යා කරන්නේ. මේ සූත්‍රයකින් එකාතකින් ඇසකණනාාදී ආයතනගන කතා කරනවා. ඒවගේම දුක්කාාදේ කතුරාරි සත්‍යප පැදිලි කරනවා. එහිදේ දුක්ක සමුදේ දුක්ක නිරෝධය මාවතාදේ චතුරාරි සත්‍යම විවිධ පරියඇවලින් මේ සූත්‍රය සඳහන් කරනවා. එවගේම අවිද්‍යාව නිසා නොදනීම නිසා දුකහටගන්නා කාරයත් නුවන නිසා ්‍රඥ හගන නිවන රාමය කාරයත් පැහැදිලි කරමින් බුදු දහම මෙහි අගනා මිනිමුතු බඳු සස් බෝධි පරිසක ධර්මසයන් ලක්ම මේ සෝත්‍රයේ තුළන්ත්‍රරගත වෙලා තියෙනවා. ස්‍ර සති පට්ඨාන ආදිමේ කාරන. ති මේ සෝතින අපි තේරු ගන දක්ෂනුවති එකතිෙකින් අප ඇසකණනනා සාදිී ඉන්ද්‍රියයේ පිරිසිංහ දනගන්න දක්ෂ වෙනවා. ඊළඟට ඒ මුලින් හටගත්තු ඇසකන්නනාආදී ආයතන ඊළඟට සමුදයේ සතතියට නොගිහිල්ලා නැත්තං රෝපාදී ඉස්කන්ද උපාධනස්කන්ධ පංචකයක් බට පත් නෝනආකාරයට එයින් මුදවාාගන්නට අපට මාර්ගය පෙන්නල තියනවා. අන්නේ ගමන් මාර්ගයේදී දැනුම කොයි තරම් ප්‍රයෝජනත් යනවාද කියනක මේ සූත්‍රයම් කට වවා. ඊළඟට මේ දහම්මගේ අපි ඉන්නවනං අපට ආරයස් පංගේ මාර්ගේ මුණ ගැෙන හැටිත්. සිං ග තුළලද සීලමු ගුණ දන් ඩනාාකාරයත් එහිදී විශේසිෙන්නුම සමත විදර්ශනා යුගන දවසිං වැඩනා කාරය සූත්‍රය ප හැදිලි කරනවා. යම්කිසිකෙන කනපුර ප්‍රතිපද දාවක්කිදේයට දහ මාර්ග දියට ජයනවනං ඔහුට සමත පූරුවන්ගම විදර්ශනාවිදියට හිත සමාධිමත්වෙලා සමාහිතෝ බික්හව අතහබූතම් පජානාධ කිය පවා කාරයට සිත තැම්පත්තු කල් හි ප්‍රඥා වැඩනවා කිය නම් ශවාසනාවට අනුව. මධමත් ච සිතිං විපස්සනාව විදර්සනාව නැත්තම් ප්‍රඥාව දියුණු කරලීමේ මාවත්මේ සූත්‍ර රන. ඒ ප්‍රතිඵලවසෙන්. ඒතැනැත්තා ස විශේෂත ඥානෙන් නුවනින් යමක් දැනගන්න තියෙනවනම් අන්නේ දැනගන්න තියෙන දේහු තේරුම් ගන්නවා. සියය විශිත්්ත ඥානය යමක් ප්‍රහිණ කරන්න තියෙනවනම් ඒ ප්‍රහින කරන්න තියන ොද දැනගන්නවා. නි යමක් වඩන්න තියනව නම්. ඒ වඩන තියන කාරණයත් ඔවු තේරුම්ගන්නවා. යමක් ශක්ෂාත් කරන්න තියනව නම් ඒ ශක්ෂාත් කළයුතු කාරණයත් මේ තැනැත්තා මේ දහවමාර්ගේ ප්‍රතිඵලෙස ශක්ෂාත් කරගන්නවා. පිනුතුනි සූත්‍රයහි සාරන්සේ මේක දැඟ පිතාව දුරටා සූත්‍රය විිමසලා බලමුය. භාගතුන් වහන්සේ දේශනා කරනව චක්කුම් භික්කවේ අජානං අපස්සම් යතහාබෝතම්. මහනනේ යම්කිසි ආකාරයකට පුද්ගලයක ඇස්සේ මනාසේ නොදන්නවනං නොදකිනවනම්. ඒවිතරක් නෙවෙයි රූපාන් බික්කවේ අජානං අපස්සං යථහබෝතම් රූපේ නිසිසි අවබෝධ කර නොගන්නවනම් ඒවාගේ ම චක්කු විඤ්ඥානම් බික්කවේ අජානං අපස්සං යතහාබූතම් යම්කිිසි තැත්තේ චක්කු වි්්‍යානයන යම්සේ මැනවි නොදන්නවානම් චක්කු සම්පස්ස පච්චයා වේදනා ඇස ඉස් පරිස නිසා හටගන්න වේදනාව ගැන ඒවාගේම චක්කෝ සම්ප්‍රසේ ගැන යම්කිසිකනෙ නොදන්නවා නම් මෙන්න මේ නොදෙනීම නිසා ඒතැනැත්තාට මොකක්ද වෙන්නේ ඒ තැනැත්තාගේ හිතේ සරාග ඇති වෙනවා පරාගී භවති වෙනවා ඒවාගේ ඇසට ලක්වන රූපාද අරමුණ ගැනහු ඇලෙනවා එහි ආස්වාදයෙන් මුලාවට පත්වෙනවා ඔොහෝ ඒ ආස්වාදයෙන් වනද ගණ දෙයක් ඇැටිට හු හඳුනාගන්නවා. මෙන්න මේ විදියට ඇස්ස රූපය චක්ටවි්ඥානය චකු සම්පස්සය චකු සම්පස්සයෙන් හටගන්නා වූ සැපදුක් අදුකොමසු කාදිවේදනා. මෙන්න මේ කරුණු පිළිබඳව යම්කිසි කෙනෙකුට නිසි අවබෝධයක් නැත්තං ඒතැනැත්තා අටමකක්ද වෙන්නේ ඒ තැනැත්තාට මේ තියෙන අනවබෝධය නිසා මොහේ නිසා, අවිද්‍යාාවනිසා ඒතැනැත්තාගේ හිත ඇස්කන්නාස්ථහාදි අරමුණු පිළිබඩොෝ බැසගන්නවා නිත්‍යය සැපාත්ම වසින්. රූපාදිී අරමුණු ගැන ආසා කරනවා. ඉස්පර්සයට වේදනාවට ඔහු ආසා කරලා ඒතුළින් ඔහෝ අර ආස්වාදහි ගිරිලා ඔහෝ දුකට පත්වෙලා සංසාරතක්‍රය තුළ ගමන් කරනාකාරය සඳන්රනවා. බලම පින්නවතුන ඇස කියන්නනම කද කියලා. ඇසකිවහම සාමානෙන් ඔබට හිතන්නේ මේ තමන්ගේ ඇහැට මේ ොතේ පේෙන ඔබ කණනාඩියක් ළඟට ගිහම පේන හ තමයි ඔබට මතක්වෙන්නේ. ඒ පිින්වතුනි මාන්ස ඇස බුදුරජාණන් වහන්සේ මෙතන ඇස කියල කියන්නේ ඒ මාන්ස ඇසම පමණක් නෙවෙයි. ඒ මස්ඇස අරමුණු කරගෙන මසෙස මත පිහිටලාතිය නැ පෙනීමේ ශක්තිය. මෙ පනීමේ ශක්ති ඇති වෙන්නෙ තව හේතු ගාන එකතුුවකින්, ඒකට හේතුවෙච්ච මූලික හේතු තියෙනවා. එක පැත්තකින් ඒකට සතරමාහා බෝතුරූපූප කාර වෙලා තියනවා. සතරමහා භෝතුරූපය හැදනට ආහාරි උපකාරවත් වෙලා තියෙනවා. මේ ජීවිතය වසින්. ඊට කලින් ආත්තභාවෙන් හෝ මිට කලින් අපේ ජීවිතය ස්වභාවය තුළින් මේ වර්තමානය හැට උපරවෙලා තියෙනවා අවිද්‍යාව, කර්මය තෘෂ්නාවාද හේතු ගාන එකතුවකින්. සංකත වූ ඒවාගේම පටිස්සවම්පන්න වූ මේ ඇසේ පෙනීමේ ශක්තිය ඒ මොහොතට හටගන්නවා. ඇසේ පිනිිමේ ශක්තියෙන් දිකං හටගන්නෑ. එකාතකින් භෞද්තික සරියරයක යැපියමක් තියෙනට ඕන රූපයගිට උපකාරවත්වයෙනවා ඒවාගේම වරණය ආලෝකයාදී බාහිර හේතු උපකාරවත්වෙනවා ඒ අතර බාහිර පේන්න රූපියයක් ඇහැට පතිත වෙන්නට ඕන අවස්ථාවේ අවධානය තියෙන්න්න ඕන ක්ක ්‍යාය පහල වෙලා ස්පරිසය නිසා තමයි මේ එහැට රූපයක් වර්තමාන මොහොතේ පතිත වෙලා වර්ණ රූපය ඔස්සි අපි හඳුනාගන්න. බුදුරජාණන් වහන්සේ දේසනා කරන්නේ. මෙන්න මේ ඇස හටගන්න ආකාර යම් කිසි කෙනෙක් නොදන්නවා නම් ඒතැනැත්තා මේ ඇසට ලක්වන රූපාදය අරමුණු ගැන ඇලෙනවා සරාගී බවක් ඇතිකරගන්නවා ඒතුළින් ඔහු ආස්වාදය විඳගෙන දුකට පත්වනෙනවා කියලා. එතකොට මේ ඇස කියනෙක බුදු දහමේ ක්ශක්කුම් කියනක අවස්ථා කකිහිපයක විස්සර කරනවා. නැකිතාම මැනවින් තේරුන්ගන්න ඕොන කාරණයක්. මොනවදේ ඇස කියනක පිවොතුනෙ එකක් මාන් ඇසට ඇස කියල කියනවා. ඒවගේම අපි මුලින් සඳහන් කලාා කාරයට පිණමීම ශක්තිය ඇහැට වර්ණරූපයක් එනකොට විඤ්ඥානය ස්පරිසියාද හේතුම් මත්හ ඒ මොහොතේ පෙරපසුනොවී සංකතවසිං පටිසෝම්පනවසිං ොත් සම්බතන් හොත් අන්න විශසත යාදදිී වසිං කියනවිදියට මේමෝතේ හේතු පල මත හටගන්න සක්තියනවා ඒ අතීතිං වර්තමාන්ටන දෙයක් නෙවෙයි වර්තමානෙන් අනාගති යැනදියකුත් නෙවෙයි වර්තමානයම හේතු නිසා හටගෙන හේතු නිසාම නිරුද්ධවනනිසා. ඇස ගැන කියන එක අවස්ථාවක් මේක. මෙන්න මේ මුලින් ඇතිවන ඇස්සට කියන්නේ විපාක මට්ටමේ ඇසක් කියලා. කට ධර්මය සඳහන් කරනවා විඤ්ඥාන චරියා මට්ටම විදියට. මේ මුලිින් ලැබෙන ඇස සහ රූපයේ කියන දේ සැපක්කත් දුකක්කත් නෙවෙයි ඒ කුසලයක්ත් අකුසලයක්කත් නෙවෙයි මේ විපාක මාතරයක් තරයි. මේ ඇසට ලක්වන මුල්වර්ණ රූපයෙන් අපට දුකක්කත් සැපාකක් ගෙන දෙන්නහ ඒක මධ්‍යස්ථ මට්ටමක් එක ඉතාමශ්‍යෂණික මට්ටමක් මෙන්න මේ මුලින් ලැබෙන ඇස පිළිබඳව බුදු හාමුදුරුවෝ දක් පන්නන්නේයා අපට මේක පිරිසිඳ දැනගන්න කියලා. මේ මුලින් ලැබෙන ඇස ප්‍රහීණ කරන්න කියලා කිව වෙන්නේ මේ මුලින් ලැබෙන අධ්‍යැකීමට කියන්නේ දුක්ක සත්‍ය කියලා දුක්ක සච්චම් පරිින්යයන් කියලා කියනවා. ඊළඟට ස්ත්‍රිපිටකගේ සමහරතැන්වල තියෙනවා චක්පුුම් බික්කවේ ඇස මහනන්නේ ප්‍රහීන කරන්න ඇස ගිනිගෙන තියෙන දෙයක් ඇසත් දුකයි ඇස නොබලාගේ නෙවෙයි, රූපය නුබලාගේ නෙවෙයි මේක ප්‍රහීන කරන්න කියල කාරණයක් දේශනා කළ තියෙනවා. මෙතැන කියන ඇසමොකක්ද මේ පිනතුනි. මේ බැහැර කරන්න දුරුකරන්න ගිනිගෙන තියෙනවා කියන ඇසමොක මොන ඇසද. මෙන්න මේ අසර මුලින් කියියපපු ඇස නිවෙේ පිනතුන. අර මුලින් කියපු ඇස විපාකමට්ටවෙන් ලැබෙන වර්න රූපය පතිතවීමට හේතුවන ඇස ඒක දුරුකරන්න කියල නෑ, ඒ පියාගෙන ඉන්න කියලත් නෑ ඒ හැ ගිනිගෙන තියෙන දෙයක් කියලත් නෑ ඒ පිළිබඳව සඳහන් කරන්නේ ඒ පටිච සවම්පාන දෙයක් ඒ සංකත දෙයක් ඒ පිරිිසිද දැනගතුුතුයක් විට මුල් අදදැකීම දක්වන්න. එතකොට භාගුතුන් වහන්සේ ප්‍රහිණ කරන්න නැසක් දේශනා කරානම් ඒකර මුල් ලැස නෙවෙයි ඒ මුල් ලැස්ස හටගෙන නිරුදධනාට පස්සේ. අපි අවිද්‍යාවෙන් නැවත ඇක් ගොඩ නගාගෙන තියෙනවා ඒ නිරුද්ධවෙච්ඇස ඇතිදියක් හැටිට අපි ගන්නවා. මෙන මේ නිරුද්ධ වෙච්ස ඇති දෙයක් විදිට ගන්න අවිද්‍යාසාගත ඇසයි. නැත්තම් පංචුපානස්කන්ද මට්ට මේ තිය නැසයි දුරු කරන්න කෙ බුදු හනු දේශනා කළින්. එතකොට මුලින් ලැබෙනත්දැකීම දුක්ක සත්‍යය දුක්කසච්්‍යම් පරිින්්ඥයම් ඊළඟට සඳහන් කරනවා දුක්ක සමුදයන් දුක සමුදය සත්‍ය නැත්තං අවිද්‍යාසා බවතන්හා දෙක එක පහතබබං එක ප්‍රහිණ කරන්න ඕන දෙයක් කියලා. එතකොට යම්කිසි කෙනෙකුට පුළුවන්කම තිබුණනොත්න් මේ ඇහැතේරුම්ගන්නේ තැන්තාට දුකෙන් නිදහසෙන පුළුවන්කම තියෙනවා. මුලින්ම බුදුරජාණන් වහන්සේ සඳහන්කරන්නේ අර මුලින් පහල වෙච්‍ය ඇස්ස යම්කිසි කෙනෙක් නොදැනගත්තොත් ඒ ඇස පෙර පසුනවී මේ මෝති හටත්ති ඒකට රූපේ ලක්හොුණ විඤ්ඥානය හටගත්ත ඉස්පර්සය හටගත්ත වේදනාදී මේ මුලින් හටගන්න ාවෝ පිරිසිදු මතච මේ නැත්තම් පකති පරිසුද්ධමිදං කිත්තං ස කියල සඳංකරපුවා කාරයට ප්‍රකෘරතියව පිරිිස්තු මට්ටේ තියන මේ ස්කන්ද පංචකේ ඇස්ස යම්කිසිකෙනෙත් තේරුන් නොගත් තුොත්මගදවෙන්නේ. ඔහු ඒක හටගෙන නිරුද්දුනාට පස්සෙන් නැවත අලුතෙන් ඒ නිරුද්ධවෙච්චදේ පිළිබඳව ඉස්පරිස සමුදයන්ත ඉඳලා ඒක නිරුද්ධ වෙච්ච බව නොදෙනගෙන තාවහොම එක තියෙනවා කියෙල හිතල මොකක්ද වෙන්නේ ඔහුට රාගී භවැති වෙනවා ඔහු එහි ආස්සාධයට ඇලෙනවා. ආස්වාදයට ඇලුනොත්මොකදද වෙන්නේ. ඒ තැනැත්තා ඒක තවතවත් හොයාගෙන යනවා හොයාගෙනය මේ ප්‍රතිඵලයක් විදියට උපාධනස් කන්ද පංචකෙහි ඔහු උපචයට යනවා ප්‍රැස්කකිරීමට යනවා. හට නිුද්ධ වෙච දෙහ තව රටත් තියෙන දෙදයක් ැෙට ගන්නවා.ඉහෙම ගත්තාහ මොමකදෙ වෙන්නේ ඔහුගේ තෘෂ්නාව තව දුරටත් වැඩි වෙලා නන්දිරාගේ හටගෙන නැවත පුනර්භාවයකට යන්න පුළන්ගෙදට හෝ කර්මය බවේ ආදී මේ හේතුටිකහු සකසාගන්නවා. නැත්තං ඔහෝ සංසාර චක්‍රය තුළ ජර මරනිස් මර්ස කරමඉන්න පුද්ගලි බාට පත්වනවා. ඒ විතරක්න වියහෝට අර රූපාද අරමොනු නිසා බොහෝගේ කායික වේදනා හටගන්නවා කායික පරිදාහයන් ඇති වෙනවා තයිතසික වූ පරිදාහයන් බොහෝම වෙහෙසක් මහන්සියක් ඇතිවෙනවා අර නිරුද්ධ වෙච්චදේ ගැන නිසියවබෝධයක් නොතිබුනොති. දැඩිහි වේදනාවකින් අපි ඉන්නවනං කායික වසයෙන් හරිමානසික වසයෙන් හරි ඇයි ඒකට හේතුව අපි අවංකව තේරුම්ගන්න ඕන අපි ඒ දැකපු අහාපු රූප ශබ්දාදිය මේ මහොතෙසිහිකන්න කොටත් ඒ විදිටම තියෙනවා කියන අනවබෝධය, අවිද්‍යාව, ඉස්පර්ස සමුදියන්තය සිටියම නිසා අපට මේ දුක හටගන්නේ කියන කපි තේරුම් ගන්න දක්ෂවෙන ඕන. ඒ නිසාහ අපපි පරිදාහයංගිෙන් නිදහස්වවෙන්න කැමැතිනංගට අදාල මාර්ගයත් අපිතේරුම් ගන්නට ඕන. භාගතුන් වහන්සේ සඳහන්කරනව ඇස පිළිබඳෝ විතරක් නෙවෙවයි කන්න ශද්ධය ආද කන පිළිබඳව ආයතනයත්න්. ඒවාගේම නාසේ දිව ශරීරය මන්ස කියන මෙන්න මේ ආයතන හය මැතිවන සලායතනික වශයෙන් දේශනා කරපු මේ ආයතන හය පිළිබඳෝම හටගන්නා වූ රූප ශබ්ද ගන්ධ රස පොට්හබ්බ දම්ම කියන මේ අරමුණු පිළිබඳවක් පි යථ අභූතඥානයක් නොති බොතුන් ඒ හිත බැසගන්නවා. ාගී වසියෙන් ගන්නවා නැවතපුුනර් භවේට යනවා ඒ තැනැත්තා පංචුපාදනස්කන්දෙහි උපචේට යනවා රැස්කිරීමට යනවා මේතැනැත්තාට කායික මානස්සික වේදනා විදින සිද්ධ වෙනවා. අපේ ට දකින රූපයකින් අප ඉදදුකට පත්වෙනවනම්. කනටහැෙන සබ්දයකින් සංවේගයක් ඇතිකරගන්න වනම්. ඒ හැම අවස්ථාවකදීීම අපේ ස්වබාවිමකක්ද මේ රූපය සබ්දයාදී මේ කරුණු ගැනාපි තියෙන අනවබෝධය. එතකොට ඒ මුලින් අදදැකීමෙන් හටගෙන නිරුද්ධ වෙලා මේ මෝහතියක්කිීන්නේ ඒ නිරුද්ධ වෙච්චදේ මන අයතනෙන් අරගෙන ඒ නිරුද්ධ වෙච්චදේ අරභයා හටගන්න අවු සං්ඥා වේදනා දෙක ධර්මාලම්බනයක් විදියට මනායතනය ගැනීම් වසෙන් මනෝවිඤ්ඥානයෙන් තමයි අපි මේ මෝතේ කාලය ගත කරන්න. එතකොට මුලින් හටගත් විස්කන්ධ පංචකයේ තියන විං්ඥානය කහඳුනාගන්න එක ඒ මුල් අවස්ථාවටම වැයවෙලා ගියා නමුත් අපි තේරුම් ගන්නේ අර මුල් අවස්ථාවයනෙවෙයි ඒක නිරුද්ධවෙච්ච තැනකයි අපි මේක තේරුම් ගන්නේ කෙ දක්ෂවෙන්නට ඕන. කොට යම්කිසි මහතක පින්න්නොතන අපි මේ ඇසට රූපයක් අපි හඳුනාගන්නවනං රූපයක් කියලා. වැඩිදයක්ක්තබා බාහිර දෙයක් තියනෙනවා කියල චායා මාත්‍රයක් හරි අපි දැනගන්නවන දැනගන්නේ වර්තාමානය මේ මෝහතතියසිම් පැනීමෙන් නෙවෙයි නිරුද්ධ වෙච්ච මහතක මනායතනයින් කියන එක දෙැකගන්න දක්ෂ වෙනටඕන. එහෙම නොවනොත් අපි ඒ බාහිරදේටාසා කල්ලේ ඔස්ස අපි යනෙක විද දුක්කිිදිනා ප්‍රසිද්ධ වෙනව. ඉතින් පෙන්නතුන මෙන්න මේ කාරණය තමයි මෙහිදී මුලින්ම භාගුතුන් වහන්සේ පහැදිලි කරන්නේ. මේ ඇස ආදී ආයතන ඇස කියනෙ ටන්නතුනි අනිදර්ස්සන කියල සඳහකන එක දකින්න පුළුවන් දෙයක් නෙවේ ඇසේ පැෙනිීමේ ශක්තිය. මාන්සඇස කියන එක දකින්න පුළුවන් නමුත් අපට ඇස කියන එක ඒ ඇසේ මේ පෙනණීමේ ශක්තිය කියන එක අපට දකින්න බෑ. මාන්සඇස විදියට අපි දකින්න නැත්තක මැසන වෙයි එක රූපය එක වන්න රූපය අපි දකින්නේ. එතොට කණ නාසේදිව ශරේරය මනස කියන මේ ආයතන හයම පිනතු නිදක්වන්නේ අනිදස්සනය කියලා. ඒවාගේම බාහිර තියනව රූප ශබ්දගන්දරස පොට්ට අබ්බ දම්ම කියලා මේ බාහිර අරමුණු හයනු දැකගන්න පුළන් එකම දෙයයි ඒ තමයි රූපය රූපේත බර්ණරූපය විතරයාපට හැට පතිතවෙන්න. එතකොට මේ අභ්‍යන්තරසාහ බාහිර කියන ආයතන දොළහෙෙන් සනිදස්සන වෙන්නේ. අපට දකින්න පුළුවන් කමතියෙන්නේ එක්කම රූපයක් කියන ක අපි දැක ගන්නට ඕන එක මආයතනයක් කිය එක. පින්න තුනි හෙනඟ පිමිතෙක් කලාක් ඇස කියල දැක්ක මොකක්ද. කන කියල දැක්්‍ය මොකක්ද නාසේ දදිව ශරය ක කියලා අපි දැක්ක මොකක්ද කියලා අපි හිතන්නට ඕන අපිේ දැක්කේ එකම අ්‍යන්ත රායතනයක් අත් නෙවෙයි අපිේ දැක්කේ රූපය විදියට ඒව රූප කියන ආයතනට ගිහිල්ලා රූප කියයන අරමුණ බවට පත් වෙලා අන්න රූපය විතර අප දැනගත්තේ. සේ දක්න්න පුළුවන් මති නිවර්ණනරූපේ විතරයි ආයතන දොලෙහෙෙන් එක ආයතනයක් පමණයි දකින්න පුළුවන්. අනි සියලුම ආයතන අනිදස්සනයි සනිදස්සන වන්නේ රූපායතන විතරයි. මෙහිත් ස්වභාවේ තමයි මේක දිගටම තියෙන දෙයක් නෙවෙයි. මේක සංකත වශයෙන් හටගත්තු දෙයක්. මේක පඩරිිසෝම්පානවත්යෙන් හේතු පල සිද්ධන්තිය මත හටගත්තු දෙයක්. මේක අහුත්තුවා සම්බතන් හොත්තුවා නොවවිසති පෙර නොතිබී හටගෙන. ඉතුර නැතුවම නිරුද්ධවෙනවා කියළ දකිනවා. එතකොට මෙන්න මේ අවබෝධය බුදුහාමුදුරු දේශනා කරනව චක්කුම් භික්කවේ ජානං පස්සං යතහබෝතම් යම්කිසි කෙනෙක් ඇස යථහබෝත වසයෙන් දන්නවනම් දකිනවනම් අන්නේ දකින කෙනා ඇස ගැනවිතරක් නෙවේ යොහු රූපය ගැත් දන්නවා චක්කු විඤ්ඥානය ගැනත් දන්නවා චක්කු සම්පස්සයත් දන්නවා ඇක්කු සම්පස්සිෙන් හටගන්න වත් සැපදුක් අදක්කම සසුකාදී වේද නවත්තියෙනවනම් අන්නේ වේදනා ගැත්ඔහු දන්නවා. දැනගත්තොත්මොකදද වෙන්නේ. ඔහු ඒ කිසිම දෙයක් ගැන සරාගී වසයෙන් ආසාාවෙන් ගන්නෙ නෑ ආසාාවෙන් නොගත්තොත්තේ තැනැක්තා තෘෂ්නාවෙන් බැසගන්නෙ නෑ තෘෂ්නාවෙන් බැස නොගත්තවොත්වො හෝ නැවත පුනර් බව හටගන්නා වූ නන්දිරාගේට පත්වෙන නෑ කියල සඳං කලා. අවබෝධ නිසාමයේ තැනැත්තාට කායික වශයෙන් සහ මානසික වශයෙන් තියෙන පරිදාහයන්ගෙන් නිදහස්සනට පුළුවන් කම තියනවා. ඔහුට වේදනා එන්න නෑ වේදනා කියන්නේ මානසික වේදනහොට එන්නේ කායික වේදනාවක් කාවත් ඒ හඳුනාගන්නකොට මනායතනින් කියන මේ තැනැත්තා දකිනවා මේ දැකමේ ප්‍රතිඵලයක් ලෙස ඒ තැනැත්තා ටිකෙන්ටික දුකෙන් නිදහස්සනවා ආධ්‍යාත්මක සසුවයක් විදෙන කෙනෙක් බාට පත්යෙන. ඇස පළිඳවි තරක් නෙවෙයි කන නාසියද්දිවශශරීරය මන්ස කියන මේ ආයතන හය ගැනම මේ වගේ අවබෝධයක් ඒතැනැත්තාට ලැබෙනවා. එතකොටාර මුලින්ම ලැබෙන ඇස ආදී ආයතනත් රූපාදී අරමුණු චකු විඥානය ආදී විඤ්ඥානර් චකු සම්පස්සය ආදී ස්පර්සත් ඒ චකු සම්පසදාදීෙන් හටගත්හාව ටක්කු සම්පසජා වේදනාාද වේදනාහය පිළිබඳවද මුලින්ම ලබෙනන අධදැකීම කළයුත්තයේ පිරිසිඳ දැනගන්නක එක දුක්ක සත්තිය ඒ විඤ්ඥාන චරියාව පිරිසිඳ දැනගත්තොතුන් අපේ නැවත නව කරමෝල්ට නොගිහිල්ලා අපට අවිද්‍යායත්වේව අසයසිවිරාග නිරෝධ සංකහර නිරෝදෝ කෙන මට්ටමට අවබෝධය කරායන්නට අවස්ථාව ලැබෙනවා.නන්න මේ අවබෝධය යම්කිස කෙනකුට ලැබුණනොතිම්මො කද වෙන්න මේ අප තේරුම් ගත්තේ දුක්ක සත්‍යය ස සමුදය සත්්‍යය. දුක්ක සත්‍යය කියන්නේ අර මුලින් මැතිවන නිස්කන්ධ පංචකය ඒ අපේ දුක කියල කිවොට එක සත්‍යයක් ඒ සැබැවින්න බිඳෙන දුකක් නෙවෙයි දුක්ක සත්‍යය කිව්වට ඒ යථාර්ථයක් යුදිර දක්වපු අවිතත වූ අන්්‍යත වෝ සත්‍යය වූ තත්ත්වය. අන්නේ තත්ත්වය තේරුම් ගත්තොත් දුක්ක සමුදේහහි නොවැලි දුක්ක නිරෝධයටයන්න පුළුවන්. ස්කන්ද පංචකයහි අපචේටයන්න පුළුවන් හැබයිඒක අතාර්ථ වශයෙන් තේරුන් නොගත්තොත් පංචුපාදනස්කන්දයේ රැස් කිරීම වසෙන් අපට උපචේටයන සිද්ධ වෙනවා ඒ තුළින් අනේක විද දුක්කම් කටළුබිඳයට සිද වෙනවාවා. ඒ නිසා පන්න තුනි ලෝකයේ පහළ වෙන සම්මාසම් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාස්සනයෙන් අපේ ප්‍රයෝජන ගන්නවාද කියනක තීරණය කර නිස්ථානයේක. මෙන් බ මින් හසරට පස්ථාන කරනවා ධාන පූජ කරනවා අම්මට තාතර සලකනවා පංජිසීර යාරක්ෂා කරනවා මෛත්‍රයේ බහනා වඩනවා සිල් සමාදං වෙනවා මේ වගේ යහපත් කාර රාසියයක් ඔබ දැනට අ ජීවිතය තුරත් සිද කරනවා. ඒ තුළින් ඔබේ සිත පිරිසිද වෙනවා එමගින් ඔබට ලෞකෙක කුසල් සිද්ධ වෙනවා එමගින් ඔබට පරෝසුගති ගාමි වනටත් අවස්ථාලබෙනවා. එ ප මනින් අපගේ ශාසනයෙන් ප්‍රෝජන ගත්තතා කියල සැහීමට පත්තින පුළන්මක් නෑ. ලෝකේ කල්පාන්තර ගානකට වරක් පහල වන සම්මාසම් බුදුරජාණන් වහන්සේ එකක්නෙක්ගේ ශාසනය අප ප්‍රතිඵල නෙලාගත්තා හද කියල බලන සාධක මෙතනයි තියෙන්නේ. මොකදද මෙන්නම මන්සන්ධිය තේරුන් ගැනීම මේ ජන්සන එක තේරුම් ගැනීම. මොකදද සන්ධස්ථානය ජන්සනක නැත්තන් ටර්නිින් පොයින්් හැරවම් ක්ෂේය කියන මොකද. වර්තමානය තුළින්ඳගෙන බලන්න. අපේ ඇසක රූපයක් පතිෙන අවස්ථාව එත්ත නම හටගෙන නිරද්ධ වෙනවා. මම දැන් මේ තේරුංග අවස්ථාව නැවත මගේ මනායතිනෙන් තේරුංග අනවස්ථාව මනුවිඤ්ඥානයක් විදිහට. එහෙම තේරුන් ගන්නකොට මම අර නිරුද්ධවෙෙච් ඇැස තාම තියෙන දෙයක් ඒ නිරුද්්‍යවෙච්ච රූපියය තාමත් තියෙනවා කෙන හැඟීමෙන් අවිද්‍යාවෙන් ගන්න කෙනෙදද ඒ අවිද්‍යාවෙන් අරගෙන, අවිද්‍යාපච්‍ය සංකහර කියන සංසාර්චක්‍රේ ම යන කෙනෙද්ද නැත්තං මෙන්න මේ අවබෝධ යකහර්ථයතේනුම් අරගෙනම්. ඇසට රූපයක් දකිනකොටම මේ දකින්නේ නිරුද්ධවෙච්ච රූපයක්. මේමා රූපයක් හඳුනාගන්නකොට ඒ හඳුනාගන්ටිමට හේතුවෙච්ච රූපය රූපයක් නිරුද්ධ වෙලා ඇසත් නිරුද්ධ වෙලා චක්කු විඤ්ානය චකුම්පස්සය රූප සංචේතනා රූප සංඥාදී මේ මුල් ඉස්කන්ද පංචකයම නිරුද්ධවෙච්ච මහොතකමාමිය තේරුන් ගන්නේ මනායතනෙන් මනෝවිඤ්ඥානයක් සේ ලෙස තමා දැක්කොතින් ඒ දැකීම තුළින්ම තමා නිරෝධයට පත්වෙනවා ඉස් පර්ස නිරෝධය කියන අර ඉස්කන්ධ පංචකය අපචේට වැැවීමට යනවා. යනිසා ඔබත් තේරුන්ගන්න ඔබේ ඇහැටරූපයක් පේෙනකොට කණට සබ්දයක් ඇහනකොට. ඒක ඔබ තේරුම්ගන්න තාම දෙයක් තියෙන විදියට නම් ඒ කිය කියන්න ඔබ දුක ඉස්පර්ස කරමින්ඉන්නේ. ඔබ මහළවීම් ලෙඩවීම් මරන ප්‍රියවිප්‍රයෝග්‍යාදී දුක්ටික තුරුළු කරගෙන ඉන්න කෙනෙ කියන කවංකව තේරුන්ගන්න. හැබයි මේ යථාර්ථ ඔබ තේරුම් ගත්තව ඔබට එවලම දුකෙන් නිදහස්සන්න පුළුවන්කෙන් අවබෝධයටත් ඔබ එන්න ඒනිසා ඔබ තීරණය කරන්න ඔබ යන්න කැමති මේ නිරුද්ධවච්්‍යෑස අරගෙන නිරදධ්‍යවෙච්චරූපය තවම තිීන දෙයක් හටි අවිද්‍යාවයෙන් අරගෙන දුක්විදින මාවතේද යන්නේ නැත්තම් මෙහි යථාර්ථය තේරුම් අරගෙන දුකේ නිදහස්වන බුද්ධාදිී උත්තමයන් බහන්සේලා නිවී සැනසී වදාළමි මාවතේද යන්න කියල තේරුන්ගන්න අපි අවංකව දක්ෂයනට ඕනු. එතකොට දුක්ක සත්‍ය විදියට මුලින් අසාදී ආය එතන හටගෙන ස්කන්ධ පංචකයක් කටගත්තා, ඒ තනම නිරුද්ධවනා නිරදදුනාට පස්සේ අවිද්‍යාවෙන් හිටියොතිින් A රූපය තාමතතියන දෙයක් හැටි අරගෙන දුක ස්පර්ස කරනවා. ඒක නිරුද්දුණු දෙයක් කියල දැක්කවොතුන් ඒතැනැත්තා දුක්ක නිරුවදයට යනවා. මෙන්න මේ අවබෝධය සමගමහෝට මාර්ගය පැනෙනවා. මොකද්ද මාර්ගය. මෙන්න මේ අවබෝධය යථාර්ථයක් බවට පත්කරන මාවත, ඔහුට මෙන්න මේ අවබෝධියය තුළින් කල්ල්‍යයානනිමි ත්‍රාස්රයෙන් ජීවිතය ලැබෙනවා. මොකදදේමාවත ඒමාවත තමයි සම්මාධෙක්ටියය පෙරමුණුක් කරගත්තෝ ආරර්යස්නංගික මාර්ගය. මෙන්න මේ යථාරථයක් නේද මේක මෙතෙන්ට තමයි සද්ධහවප ඇති කරගන්නේ. සද්ධහති තතාහගතස්ස බෝධින් කියලා බුදුරජාණන් වහන්සේගේ අවබෝධීගැන විශ්වාස කරනවා අදහනුවව කිය මෙන මෙතන්ට. දුජාණන් වහන්සේට අපිවැදට පින්නුත්තුනි ඇත්තටම තේරුන් ගන්න බෝනප. ඇත්තන බුදුහාන්දුරන්ට අපි ගර කරනවාද. උන්වහන්සේ ගැනපට ශ්‍රදධාව තියනවාද කිය බල නිස්ථානමනමේක. එතොට අපල බානාධදැකීමම නිරදධ වෙච්ච එකක් මේ මනසිං අරගත්තය කියල දැක්ව අනේමංගේහහින ඉක්මනින් දුක නිදහස්සයන මේක අතාරත්යක් බොට පත් කර ගන්න මේ මාවතේ ගමන් කරන්න ඕන කියල ඔහුට හැඟීමක් ඇතිවෙනවා. අන්ම ඒ මාර්ගයෙහු ඉදිරිපිට නිර්මාණය වෙනවේමකදද. සම්මාදිීට්ටි ලැබුණු ගමම්ම හෝ සම්මා සංකප්පේ නෙක්කම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහිෙන්සා සංකප්ප කියන දෙැහැමි සංකල් පණඇති කරගන්නවා. ඕ ටිකෙන් ටික පංචකාම සම්පත්තියෙන් අයින් වෙනවා. අනිත් අෑ ගැන තියෙන අමනාපියය දුරුවෙනවා. අනිත් අයි හිංසාාවට පත් කරන්න තියන හැඟියීම ටිකෙන්ටි කඩුරගන්නවා. ඕ සම්මා වා්‍යයා යහපත් වචන කතා කරනවා. බොරු කියම කේලාම් කියම හිස්වචනකීම පරිුස වචන කියීම කියන මේ දේවල්ලින් එ කැනැත්තා හැකිතාග දුරටවෙෙන් වෙනවා. සම්මා කම්මන්ත ඔහු ප්‍රාණගාතය සොරකම වැරදි කාම්සේවනෙන් හැකිතාක් වෙන් වෙනවා. සම්මා ආජීවය ඔහු වැරදි ආජීවන රැකියාවලින් වෙෙන් වෙලා මිච්චා ආජීවන් පහය සම්මා ආජීවෙන ජීවිකං කප්පේතීකී පආකාරයට වැරදි ජීවනෝ පායවලින් වෙෙන් වෙලා දැමී දීවන මාගයක් කොහ තෝරගන්නවා. සම්මා වායාම යහපත් උත්සාහය නූපං අකුසල් නො ඉපදීමටත් උපං අකුසල් දුර කිරීමටත් නූපංකුසල් ඉපදිවීමටත් උපන්කුසල් තවදුරටත් ගඩිදිුණු කිරීමටත් ඔහු හැම්ම වෙලායුම තමාග උත්සාහයෝදනවා. සම්මා සති මෙ තැනත්තා නිතරම කායවේදනා චිත්ත දම්ම කියන මෙන්න මේ ස්ථාන හතර ගැන නිතර අවධානයෙන් සිහන්වාසය කරනවා. කාලයක් දියනු කිරීමහි ප්‍රතිඵලලෙස මේ තැනැත්තා සම්මස් සමාදිය යහපත් එකඟ භාාවේ සිතහි එකඟ භාවයට පත්වෙනෝ. ඔහු පටිකූල මනසිකාරය වැඩීමෙන් හෝ ආනාපානසතිය වැඩීමෙන් දහතු මනිසිකාරය වැඩීමෙන් මරණ සතිය මෛත්‍රියය මේමගේ කිසියම් භහාවනා කමටහන පුරුදු කරවින් මේ තැනැත්තා හිත සමාධිමත් කරන උස්සා කරනවා මෙන්න මේ ආර්ස්්නගික මාර්ගගේ හෙවාසයහිකිරේ මේ ප්‍රතිඵල ලෙසය බුදු හාමුදුරුව පැහැදිලි කනවා මේ තැනැත්තාගේ සතිපට්ටහනය සතර සති පට්ටහනය දීනු වෙනවා. කායනු පස්සනා වේදනු පස්සනා චිත්තානු පස්සනනා ධම්මානු පස්සනා කියන මේ සතර සතිපට්ටහනේ මේ තැනැත්තාගේ ජීවිත තුළ දීනු වෙනවා. සතර සම්ය ප්‍රධාන වීරය දීනු වෙනවා. අකුසලෙන් මෙදනටත් කුසලේ දියුණු කගන්නත් දන්නුත්සාහය. ඒගේම සතරිදධිපාද චන්දකිිත්ත විරියවීමංසා කිය මේ හතර නිවන අභිමකෝමොහෝ තමගේ සිත යොදවල වීරයෙන් ඒ සඳහා කැපවෙල කටිතු කරනවා. මේ ගමනේ හිදිරිටයා මේ ප්‍රතිඵලයක් ලෙස සද්ධහා විරිය සති සමාධි පඥ්ඥා කියන ඉන්ද්‍රිය ධර්ම ජීවිතයෙහි ප්‍රමුකත්ය දෙන කාරණ පහ කිස්මතුවෙනවා. ඒ පහත් තවදුරටත් දයනු වෙලා සද්ධහ බල දිරිය බල සති බල සමාධි බල පඤ්ඥා බල කියලා, තාම ප්‍රබල ලෙස තමාගේ ජීවිතයේ හි ප්‍රමුකත් විටන කාරණ පහ කිස්මතුවෙනවා. ස්්‍රද්ධාව මේ දහම පිළිබඳව වඩ වඩාත්ම විශවාසනයත්තුට පත්වෙනවා. එඔස් යන දෙඩි වීරයක් කටගන්නවා සතිමත් බව දියුණු කරනවා. හිත සමාධිමත් කරනව සමාධිමන්තවවෙ එච්ච පමණයට ප්‍රඥාව දියනු කරනවා. මේ ඉන්ද්‍රිය සහ බලධරම කලක් භාවිත කිරීමේ ප්‍රතිඵරලෙස මේ තැනැත්තාගේ ජීවිතයේ සත්්‍ය බොජ්ජන්ග වැඩෙනවා. සති සම්බෝජ්ජන්ගේ ධම්ම විජිය සම්බෝජ්ජගේ විරිය සම්බෝජ්ජන්ගේ පීති සම්බෝජ්ජහංග පස්සාදි සම්බෝජ්ජංග සමාධි සම්බෝජ්ජංග, උපෙක්කා සම්බෝජ්ජංග කියල මේ බෝධි අංග අවබෝධිය සඳහා යොමුවෙච්ච අංග හතා කොහුගේ ජීවිතය තුළ වඩාත්ම ගැම්ඹුරෙන්ගි ස් පර්සවෙනවා ඊට ඔහු ජීවිත ප්‍රොමුත්යලබෙන. මෙන්න මේ මාර්ගේ තුළො හෝ සත්තිස් බෝජි පර්සෙක ධර්ම වඩමින් ඉදිරිටය මේ ප්‍රතිඵලෙස මේ තැනැත්තාට කරුණු හතරක්ගේී විතේ වඩාක්මිස්මතු වෙනවා. මොනවදේ. ඔවුට තේරෙනවා අවබෝධ කරගන්න තියෙනව අවබෝධ කරගන්න තියනෙම කදද කියලා. අභිහි්ඥා පරිින්්යයියා සිය විසිච්ත්‍රම ඥානයෙන් යමක් තේරුම් ගන්න තියෙනවන ඒමොකක්ද. ඒ තේරුම්ගන්න තියනදේ තමයි උපාධනස්කන්ධ පංචකය. ර මුලීම ස් කඳ පංච හටගත්තා ඒ තුළප අනවබෝධෙන් හිටියොත්. ඒ පහමනැවත නිරුද්ධවෙච්ච මහොතකයක අරගෙන අවිද්‍යාවෙන් පංච පාදාස්කන්ධදයක් බවට අනවා කියෙනනමි අවබෝධය ලබෙනවා ඒ අවබෝධනිසාහ අර මුල් ඉස්කන්ද පංචකය පිරිසිඳ දැනගන්නවා නැතන් දුක්ක ස්ඡම් පරිഞඥයංගේේ පවිදිියයට, දුක්ක සත්‍යය තමාගේ විසිස්ත්‍රමඥානයෙන් දැනගන්නවා දුක සත්‍යතේරුගත්තු පමණට. අඇත්තේ බික්කවේ දම්මා අභිහියාා පහතබ්බා කියයපු විදියට ඔහුට තමාගේ නුවනින් ප්‍රහීණ කරන්න ඕන කාරණනිස්මතු වෙනවා. මකදදේ ප්‍රහීන කරන්නඕන අර නිරුද්ධවෙච්චිස්කන්ධ පංචකය අවිද්‍යාවෙන් ගන්න ස්වභාවය ඒ අ්‍යාවත් අවිද්‍යාවනි සහට ගන්නාව බවතන්නහාාව භවේයට තියෙන ආසාාව නැක්තම් බාහිර ලෝකයක් ඇතැයි කියන ගන්නා ස්වභාව. හැට රපක් යන ොට හිතේ ට හිර රෝපයක් තියවා හිර ෝයක් කිය. පින් නන වෙතන හොඟා කවධානය අහන්න බුදුරජාණන් වහන්සේ බාහිර රූපයක් නෑකිවේනෑ බාහිර රෝපයක් නෑකිවනම් බුදුදහම විංානවාදයට යනම. වි දයන බදදු හ රපයක් තින ඒරපයක් නිරද ච් රපයක් රපය නැවතව නගව ස් පර්ස කරන පුලුවන් ඇබයිස් පරිස් කරන ොහොත්තයා ටක. සම්පූර්නයේ ගැනවබෝධයක් ලැබෙන නිතරම ලැබෙන්නේ ඒක නිරුද්ධ වෙච්්‍ය මොහොකයි මනායතෙන්වේ කවබෝධි ලබෙන පි කවබෝධ කරන්නට ඕනු. නිසා කලින් දෙැක රූපයක් තමන් අවශ්‍යනන් නැවතරූපය ඇසින් ඉස් පර්ස කරන්න පුළුවන්. හැබයි ඒ ස් පරිසය ඇහැටවන්නරූපය ලැබේච්ච තැනක ඒක අවබෝධ වෙන්නේ වර්තමානය නෙවෙයි ඒක නිරුද්ධ වෙලා අතීතරමුණක් විදිටය තම අවබෝධ කරන්න කියන අවබෝධය තුළින් න්නටයි බුදු හාම්දුර අපට ධර්ම දේශන කළේ. ය අවගෝධය සමගමයේ තැනැත්තා දුක්ක සමුදේ නම්මෝ ප්‍රහිණ කරයුත්තු සත්‍ය තේරුන් ගන්නවා ඒමොකදද අවිද්‍යා බවතන්හාකින කාරණි. අර නිරුද්ධ වෙච්චයක ඇතේ දෙයක් හැටියට ගන්නව අවිද්‍යාවත් ඒ අවිද්‍යාව නිසා ලෝකට තිෙන බැඳීම බවේ හටගැනීම මෙන්න මේ බවයෙන් දුරුවීමත් කියෙන මේ කාරණා දෙක සඳහා හෝ කැපවෙනවා මේ කරුන් දෙකෙන් නිදහස්සෙන්නට. එතනනි නවතින්න ඒ තැනැත්තා. සමන්ට වඩන්න තියන කාරණාතීරුන් ගන්නෝ අත්තිබික්කවේ දම්මා අභිඥ්ඥා භාවේ තම්බා. මෙන්න මේ මාර්ගී යන්නනං මොකද්ද කරන්න ඕන වඩන්න ඕන දේතීරුන් ගත්තා මොනවද සමතෝච විපස්සනාච සමතියසාහ විපස්සනා කියන කාරණා දෙක. සමතේ කියන විසිදලා තියන සිතේ කාරමුණකට ගන්නක. ඒ ගන්න අරමුණ තුළ හිත සමාධිමත් කරගෙන සමහිතෝ ික්ව යථා ූතම් පජානාතිකී පවාකාරයට සමාධිමත් වෙච්ච සිින් මේ තැනැත්තා නුවලින් මේ අතාාර්තිය නැවත නැවතත් දිෙට්ටේ දෙිට්ටමත්තම් සුතේ සුතමත්තං මුතේ මුතුමත්තං විඤ්ඥාතේ විඤ්ඥාතමත්තං කිය පවිදියට අරඇසකානාදී අරමුණුවලින් ඉන්ද්‍රියවලින් ගත්තු අති තරමුණ නිරුද්වෙච්ච සභාවය වර්තමාන්ට හිතතියාගෙන තමානුවනින් දකිනවා. මෙහි ප්‍රතිඵලලෙස්සේ. අත්‍යේ භික්කවේ දම්මා අභිහිම්්‍යා සච්‍ය කාහ තබා කියපු දයට හු ශක්ෂා කරන දෙයක් හෝට පැනවෙනවා එමොකක්ද බිමුක්ති සහ විමුක්ති ඥාන කියෙන කාරණ දෙකර. මෙහෙම කාලයක් සිත භාවිත කිරීමේ ප්‍රතිඵල ලෙසේ මේ තැනැත්තා සම්මා සමාධය සම්පූර්ණවැනි පමණට හුට අර චතුනාාර් සත්‍යය වඩ වඩාත්න ප්‍රකට වෙනවා ඒකට කියනව සම්මා්ඥාන යහපත් දැනුම කියලා. අන්නේ යහපත් ඥානයහි ප්‍රතිඵලලෙස ඒතැනැත්තා සම්මා විිමුක්ති. ඒ දැකපුු පමණට ඔහෝ මුලින් කාමච්චන්ධාදී නීවරණවලින් දුරුවෙනවා වඩ වඩාත්ම විදර්ශනා කිරීමේ ප්‍රතිඵලෙස සක්ායි දිට්ට යාදී සංයෝජන ධර්මටිකෙන්ටි දුරරණ කෙනෙ බාට පත්වයෙනවා. අන්නේේ දුරුකර පමණට සක්ඛයිදදිටි විසිිකගේ චාදී නීවරණවලින් නිදහසුනු පමණට මිඳුණු පමණට හෝට අවබෝධය ලැබෙනවා සම්මා විමුක්තිලෙස. ම මුත්තිමති යන හත කියන දිට ඒ ජානය ඔහු නිතර ස්පර්ස කරමින්ඉන්න පුද්ගලය බඩ පත්වයෙනවා. පෙන්නතුනි මෙන්න මේක තමයි සැබෑලස්සම බෞද්ධ්‍යාපනය කිය කියන්න. දුක සත්‍යය තේරුම් ගැනීමත් සමුදේ සත්‍යය ප්‍රහීන මර්ගු සත්‍යය වැඩ නිරෝධ සත්‍යය ශාක්ෂාත් කිරීමත් කියන මෙන්න මේ කරුණු හතරට අදාල දේවල් පිළිබඳව අවබෝධයයි බුඩිස් ඩියුකේශන් කියල කියන්නේ. තමයි බුඩිස් ජීප එක කියල කියන්නේ මේක තමයි බුඩිස් ගෙට් පොන්ට් වරජ් එක කියෙලක. එතකොටන් මෙන්න මෙහේ තමාගේ අවබෝධයක් සමඟ වඩාත්ම වැඩි කාලයක්න් සමත විදස්නා දෙකය දෙෙන පුළුවන්නම් මේක තමයි බුඩිස් අයිකිව එක කියල කියන්නේ නැත්තම් බුඩිස් ඊකිව එක කියල කියන්නන්නේ ඉන්ටලිජන් කෝෂන් නැත්තං ඉමෝෂනල් කෝෂන් ඇත්තං ආවේ දැනික බුද්ධියක කියයන බුදුද හමෙහි මෙන්න මේ දෙක සමඟ ජීවත්වීම සමත විදස්සනා දෙකේ ජීවත්වීම නැත්තං වෙනත් විදිියකින් කියනව නං සතර සතිපට්ඨ හනිිය තුළ වාසය කිරීම. මේ අවබෝධයක් සමගමු සතර සතිපට්ඨානයෙන් වාසය කරන්න කරන්නමකදද වෙන්නේ ඔහු එන්න එන්නම නිවෙන සැනසෙන උපේක්ෂාවට පත්වෙන කෙනෙ බාඩ පත්වෙනවා. ඔහු ජීවිතේ කුමනදයක් දක් අත් හ දකිනොමයක නිරද්වෙච්ච රූපයක් මේ මන සින්දකින්නේ. බද හනකොටමදකින කවරුහරි බැන්නං මුලිින් ආවේ ශබ්දරූපය විතරයි මේකම බැනුමක් කියල තේරුන්ගත්ති මනසිං ඒක බැනුමක් කියල තේරුම් ගන්නකොට ඒක් හනත් ඒ සබ්ද්‍යයක් සෝතවිීඥානයයක් නිරුද්ධ වෙලා මගේ ලෝකය තුළලයි මංම මේ බැනුමක්කි දිර ගත්ත කියලා බැනුම තමාම නිශ්පාදනය කරපුුදයක් හැට තතාම දකිනවා. එතකොට. තමා මේ ආයතන වලි නිස්්මාධනය කරන්න මේවා ආයතනයක් බවට සැබෑලෙසම පත්වන්නේ තමා ්‍ය විද්‍යාව. බාහිර කිසිමදයකින් පින්නොතුන දුකක්කස්ශ්‍යපක්කත්වෙෙනෑ. කායික වස්සෙන් යම් කිසි වේදනවක්ෂණක වෙන වනමුත්දයකෙන් සෝමනස්ස හෝ දෝමනස් වලට පත්වෙන කොට පත්වෙන්නේ එතිෙන්දිීත් මනසින්. අන්න එනිසෑ බුදුහම දේශනා කළේ නැතේකාමා යානි චිත්‍රාණි ලෝකේ සංකප්පරාගෝ පුරිසස්ස කාමූ. බාහිර ලෝකයේ තියන දේවල් ඒ කාමයන් නෙවෙයි. ලස්සන දේවල් බාහිර තිබ්බෑ කියයට ඒවා සැබැවින්ම කාමයන් න්නෙවෙයි. ඒ ලස්සන බහෝ අවලස්සන බව බාහිර තියන දේකුත් නෙවෙයි එස්සිියල් ලක්ම තමාගේ වර්තමාන මනසටනුව අපවිසින් තේරුන්ගත්තුදේ. බලන බාහිර කොච්චල ලස්සන රෝපයක් තිබනත් ඔබ දුකෙන්ඉන්න වෙලාවේද්‍යෝපටයකයන්ස්වාදයලැබෙන නොද. ඔබට කොච්චර රසව තාහරයක්ත්තිබනත් ඔබට ඉතාම කුස හොඳට පිරිච්ච වෙලාවක ඒක ඔබට අරණය මාස්වාදය ලැබෙනවද. මේ සලමදියවල් ලැබුණනත් ඔබ මානසිකව දැඩි වේදනාවකින් ඔබට ලඟම ඥාතියේගේ වියෝවයක්තිය අවස්ථාවේදී. ඔබ කොච්චර ලස්සනරූප දැක්ත් සබ දැහුවත් ගැසුවන්ඳ වන්ද ත්‍රසියන් දැනුනත් පහසයන් ලැබනත් ඔබේ ලෝකට ඒව සැපදුක් වෙනවාද. ඒ බාහිර කිසිමදයක්ක් එවලට ඔබට සැපයක් වෙනෑ. හනං ඔබ ඒ සැප හෝදුක බාහිරිංගත්තු දෙයක් නෙවෙයි. අපේම මනසේ ස්වභාවයානුව ඒ මොහොත්තය අපපවිසින් නිර්මාණය කරගත්තුදය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන මේ යතාාර්ථයට පෙන්නොල දීලා අපවදුකෙ නිදහස් කරන්න අනුසාාසන කරපු දහම. අපි මේලෙස් ධර්මේ තීරුන් අරගෙන දහම ප්‍රගුණකරෝතින් ඉන්ද්‍රය බහවනා සූතරය වැනි සූතරල දෙක්ක නා කාරයට අපට ඕනෑම පිළිකුල් දෙයක්. පිද තමා අකමැතිය කෙළ හිතන දෙයක් කැමති විදදිට ඔන්න මහිිරන පුළල. ඒවාගේම නොපිලිකුල් දෙයක් පිරිසිද්දූ ලස්සන ඉතාම අලංකාරදයක් ඔන්නන් පිළිකුල් වසෙන් මෙහි කරනත් පුලුව. එහි බාහිරතියන සඥාව බාහිරතියන අරමුණේ සංඥාව තමාගේ ප්‍රසෙෆ්ෂැ එක වෙනස් කල්ලා සම්පූන්න බාහිරමුණ තමාට වෙනස් කරගැනීම හැකියවතියෙනවා. එපමනක් නෙවෙයි. පිකල්ු හෝ පිකුල් නැත්තම් ප්‍රිය සාප්‍රිය බව කියන දෙකම දුරු කරලා. යම්කකිසිෙන කැමති නං උපේක්ෂාවවිං ඉන්න අන්නේ උපේක්ෂාවෙන් ඉන්නටත් මේසිහියසා නොුවන දියුණු කරුණ කෙනාට හැකියාවලැබෙනවා. මෙන්න මේ තුළින් ඒ තැනත්තා බොහොම සරලව නහඩව සතිමත් උපේක්ෂාවිං ලෝකේ අතතා අර්ථය දකිමින් වාසයකනකෙන බොටපත්තියනවා. පෙන් මේ හම දකලා අපියක දවසක් ජීවත් වනත් අපේ ජීවිත පරිපූර්ණ ජීවිතයක් වෙනවා. පෙන්උතුන මේ අතාාර්ථය අපි තේරු නොගෙන තවරු සියයක්ක් අප ජීවත් වනත් පෙන්වතුනනි අපි ජීවිතී ප්‍රෝජන ගත්ව වෙන්න නම් යාම්පිසි කෙනෙක් මේ අතාර්තය තේරුම් අරගෙන හෙට දවස්සේ නෙද්දක පියාගත්ත ඒතැනැත්තාට ජීවිතය කිසිම දුකක් කටගන්න දෙයක් නෑ. ඒතැනැත් තාම අතාර්ථයමෙන් හහිකරමින් තමයි. ඕ අවසාන හුස්ම පෙදත් මේ වාතාාලයටෙක් කරන්නේ. ඕහ අවසාන වතාට නෙද්දක ක්‍රියාගන්නේ. මේ අතාාර්තේ තීරුන්ගත්තු නිියුණු සැසනු කෙනනෙක්විියයට. ඔහුට එකාතකින් අන මොහ ද හමේ දුක්ක අතර්ත තේරු අරගෙන දුකෙ දහසනට පුළුවන් ම තියවා හම නැතුුණනත්. මේ කුසලේ නිසාමේ තැනැත්තා නැවතූප දෙන්නේ මීට වඩ හොඳ තැනක මට වඩා හොන්ඳින් දර්මය ප්‍රගණ කරන්න පුළුවන් පරිසරයක වටා පිටාවක ඔහෝ. නවුන් සරරේකන් ඔහු පැනී සිටින පුදගෙන බොඩට පත්නවා. තින් මෙවෙනි වටිනා පිවිතුරු දහමක් ලැබිච් අප ඔබ බොහොම වාසනවන්තයි. මේ දහම අනාවරණය කරනට බුදුරජාණන් වහන්සේ ඉතා දීර්ඝ කාලයක් සුවිසාාල කැපවීමක් කළා. මේ අනවරනණය කළ ලෝකට ඉදිරිපත් කර පුද්ධහම වසර දහස් ගානක් රැගෙන එන්නට ස්වාමීන් වහන්සේලා අපමන කැපවීමක් ජීවිත පරිත්‍යගේයක් සිද්ධ කළ තියනවා. ඒ මේ සියලෝම පරිත්‍යයා ගැහමි ප්‍රතිඵල සහ විශේසෙන් අපේ අම්මතාත් අපට දාාදකරු මේ උත්තම ජීවිතේට අපේ ඉහළම වටිනා කම ලබා දෙන්න නම් මෙන්න මේ දහම තුලාපි හැකිතාක් දුරට සංහමට පත්වෙනට ඕන දහම තුලාපින්න වෙන්නට ඕන. මේ ලබන ආධ්‍යාත්මගදයනුව සංදෘෂ්ටික වසයෙන් අකාලික වශයෙන් තමා විඳගන්නා ගමම් හැකිතාක් දුරට තමාගේ ලඟම ඥාතන්ටේදේ දේ නුත්සා කරන්න.ඒවාගේම. සුවෝච බවතියන දෙසවන් යොමු කරන කැමති වෙනත් කෙනෙගෙ දෙයක් අහනට පුළුවන් මානසිකත්යකන්න හැම්ම දෙෙනටම මේ යකාර්ථය කියල දෙන්න. මේක තමයි කෙනෙකුට කරන්න පුළුවන් ලොකෝෝම උපකාරය පනතුනි. ඔබන්දුුරණ කෙනෙක් ඉන්නවනම් මරණනාසන්නම හොත හරි කෙනෙක් ඉන්නව නම් ඒ තැනැත්තාට එකහතකින් මෛත්‍රී භාවනාව උගන්න සිලු සත්වෝ සුවපතෙත්වා සව පපත්තයෙත්වා කියෙල කියන්න කෙලාට පුුවන් තර ඉක්මනින් කියන්න. ඒ අතර පුළුවන්න්නන් මේ අනිත්‍යතාාව ඔබට තේරන විදිට කියල දෙන්න. ඇසා නිත්‍යයි, රූප අනිත්‍යයි, චක් වි්ඥානය අනිත්‍යයි. චකු සම්පාසය අනිත්‍යයි සකු සම්පසිෙන් හටගත් තවුවේදනාවා අනිත්‍යයි රූප සං්ඥාාව අනිත්‍යයි, රූප සංචේතනාදී මේ ස්කන්ද පං්චකය අනිත්‍යයි දුක්හයි, අනත්මයි මෙව පඩිසෝම්පන්නයි මෙහැමැදයක් මොත්වා සම්බපුන් හොත්ව අන්නව විත්‍යාදී වසයෙන්. හැම ොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා Aෝබේ ළඟම ඉන්න කෙනාට මේක කියලා ඔහුත් සුවපත් කරන්න උසාහ කරන්න. ඉහෙමකළුත් පින් නතුන අපි මේ ජීවිතය වඩාත්ම අර්ථවත්වගතකරපුොය බවට පත්වයෙනවා. අපට කොයි තරං රෝග හැදුනත්ත විදුගට පත්වෙෙන්නේ අපට ඊට වඩා බලව සතුටක් නිරාමිස සුවයක් ධර්මයෙන් ලැබිෙන ප්‍රීතියක් ධම විජිය සම්බෝජ්ජන්ගේ ඔස්යපි මෙ මේ බොද්ජංග ධර්මුවස්සේ පීතිය සම්බෝද්ජංගය බවට පත් කරගෙන. අපි ප්‍රීතිය බුක්තිමිදමෙන් ඉන්නට බවට පත්වෙනවා ඒ ප්‍රීතිය නිරාමස ප්‍රීතියක් බෝට පත් වෙලා විමුක්ති සුවය බවට පත්වෙනටයි බුදුරජාණන් වහන්සේ පටමග පෙන්වෙන් ඉතින් දර්ම ෝස්්‍රිය අපේ ජීවිතය ලස්සන කරගන්න ස්සාා කරන්න බුදුරජාණන් වහන්සේ මේ මහන්සලා ඇතින්ක සූතරයෙන් අපට දේශනා කළේ ඇසහදී ආයතන වල ස්වභාාවයක් ඒවන් මිසිආකාරෙන් දකින්නෝනා කාරයත් මේ දැකලා ඒ දේවල්වලින් අවිද්‍යාවෙන් ගැනීම දුරු කරලා කායික මානසිකාදී දුක් පරිලාහිෙන් දුරුුවන්නටත්. එමගින් නන්දිරාගිෙන් මිදෙන්නටතුන් ආර්යස්ථංගික මාර්ගය ගමන් කරලා. දුක්ක සත්‍යය නම් වූ පංචු පාදනස්කන්දී තේරු ගන්නටත්. සමුදේ සත්‍යයූ අවිද්‍යාාවහා බවතන්හාාවෙන් දුරු වෙනටත්, මාර්ග සත්‍යයූ සමතුවිදසන වඩන්නටත්. නිෝධ සත්‍යවෙච්ච විද්‍යෝමමුක්ේ ශක්ෂාත් කරන්නටත්න් බුදුරජාණන් වහන්සේට මේ සූත්‍රය මාග පෙන්න්නවා. තිං ඒ සසඳ අප්‍රමාදීව කටිතු කරට ඔබ අධිස්ථාන කරගන්න. තිං ඔබ ඉතාම වාසනාවන්ත පිරිසක් නිතර දර්ම ස් ්‍රව කන පිනතු වාමන් වහන්සට පපස්ථාන කරන පින්නතු න්නේේ කුස ාක්ම දන කරගන්න. ඔබැසරු කරන ස්වාමන් වහන්සේලාට හැකිතාකු දෞපකාර කරලා උන්වහන්සේ ට ශක්තිී ලබා දෙන්න මේ දහම් පි විඩියේ තවත්තරැගෙනයන්නට. හන්සිල දරනන්න ත්සාහහියට ඔබට කරන්න පුළංග පරියීමම කැපවීම කරන්න. එය ඉතාම ඉහෙළ ආදධ්‍යත්මික කුසලයක් බාට පත්වයෙනවා සාාසනනි අනු ග්‍රහ බොඩට පත්වයෙනවා. එසේ සිද්ධ කිරීමට ඔබට ශක්තිය දහිරය වාසනාවල බේවා. රැකරගත් තුම් පින් දම් තුළින් ජනිත කරගත්තා උපුුණ ්‍ය පලිය ඔබනමින් මිය ගේිය සිල්ලු ඥාතිහිහ දනු මෝදංව සූපත්්‍යයෙත්වා ිලාපි ප්‍රාත්නා කරමු. සාධෝ සාධෝ සාධූ. आकाशटा च बुम्मट्टः देवानागा महिद्दिकां अनुमोदित्वा चिरं रक्कं तु सासनम् आकाशट्टा च बुम्मट्टः देवानागा महिद्दिकां पुञ्यन्तं अनुमोदित्वा चिरं रक्कं तु ආකා සට්ටාජබුම්මට්ටහා දෙවානාගා මහිෙද් දෙකා පු්ඥන්තන් අනු මෝදෙත්වා චෙරංරක්කන්තුතුවං සදා. රස්කරට මේ සියලු පින්ඳහම බලෙන්, ඔබා පැහැම දෙනාටම මෙලොවස්සින් නිඩු පීරෝගී සම්පතිය චරජීවන සැලසේවා. සසරජීවිත ස්ුවපත්ව ප්‍රාර්ථනානු කූලව, ඉතාමික් මං භාාවයකදී සියලු දුක්ොලින් නිදහස්ස වන. ක්ෂා රගණනට මේ සීලු පින්ංකම් ඔබප හැඳනාටම හේතු අසනාවේවා කියල ප්‍රාතනා කරමු දුක්කම් පදතජනිින්දුුකහ බය පන්තශනිභයාන් സෝකම් පදතජනිസෝක Sambe du sambehepipanin on Dukin pee satten dukin my detten twa Bi pee satten Bi nävetten twa sååvintävene so satten somnassen wetten twa. නෙතින් මේ හැම සාතුන් සවපාතන්වෙතන් තුවා හැමලිනාටම තෙරවන්සරණයි